hari enang selama silu dina tama subuh na wasrak pewa lagi mas subuh natalak pewa kila prasana kan gamang ada tapi me wedasahan patang ganna visheshe ma ada video ekin mama idiripat kala bala prathu wennet oba me nawasilante ta ho wenak prathaka denna kematten innawa nan e sadha awashya wenna turuturu wedagathna turuturu kiyapayak obat ekak beda ganna ithin gahibara kala gunayak thiyena nisa mama mage travel video sadha karanna wennet ne ithin eka nisa api balamu මේ වීඩියෝ එකෙන් ඔබට මොකක්ද දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ විශේෂයෙන්ම මම මේ වීඩියෝ එක පොඩ්ඩක් ඉස්සරහට ගන්න හිතුවා. මොකද මම කරන්න හිටියේ අතරම අර නිව්සීලන්ඩ් ෆෝමැට් එකට CV හදන්නේ කොහොමද? ඒ ජොබ් හන්ටින් කරන ටූල්ස් මොකද කියන කතා කරන්න. නමුත් මේක පොඩ්ඩක් ඉස්සරහට ගන්න උනා. මොකද හේතුව මෙන්න මේ විශේෂයෙන්ම මේ ලැබුණු මගේ පහුගිය වීඩියෝස් වල ලැබුණු මෙන්න මේ කමෙන්ට් එක නිසා මම හිතුවා මේක පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් හොඳයි කියලා. මොකද මගේ ඇත්තටම මේ වීඩියෝස් බලපු එක කෙනෙක් ලියලා තිබුණා මෙන්න මේ වගේ කතාවක්. මම ඒ කමෙන්ට් එක ඔබට පේන දාන නමුත් පුද්ගලයා කවුද කියලා පේන්නේ නැති වෙන්න. ඉතින් ඒකේ තිබුණ එක තමයි ඇත්තටම මේ දුප්පත් ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවස හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? සර් මට නෙවෙයි සර් යාලට කීයක් හරි යනව නම් මං ඒක දරන්නම් සර්. හරි. දැන් මේ කතාවක් ඇතුලේ ඇත්තටම ලොකු මේ කේද වාචකයක් තමයි මෙතන කියවෙන්නේ අතර මොකද මේ අපේ සමහර තරුණ ප්‍රජාව තරුණ ළමයින්ට මේ වගේ රටකට එන්න ඌමනාව තිබුණත් ඔවුන්ට එන්න හැකියාවක් නැහැ එන විදිය දන්නේ නැහැ හෝ මොනව හෝ හේතුවක් මත ඒ මේ හැකියාවක් නැහැ ඉතින් ඒ එහෙම හිරවෙච්ච අය මේ විදියට එන්න පුළුවන්ද කියන එක නිවන්ද බැගෑපත් වීමක් පෑන කළා තියෙනවා ඉතින් ඒක නිසාම මම හිතුවා මම අර වීඩියෝ පොඩ්ඩක් ඊළඟ පාරට තියලා මෙහෙම වීඩියෝ එකක් කරන්න මොකද එහෙම අයට මෙහෙට එන්න තියෙන ක්‍රමය කොහොමද මොකද්ද ඒ සඳහා ඌන් කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි විවරණයක් ලබා දෙන්න. ඉතින් ඒක නිසා මම ඌට පොරොන්දුවකුත් උනා මම ඒ විදිය කියන්නම් කියලා. ඉතින් මෙන්න මේ පොරොන්දුව තමයි දැන් මම මේෂ්ට කරන්නේ. හරි. එතෙන්දී පළමුව මම කියනවා මම මගේ මේ වීඩියෝස් කරනකොට පොඩ්ඩක් මගේ ක්‍රමවේදය වෙනස්. සමහර වෙලාවට මම නිකම්ම කතා කරගෙන යන්නේ නැහැ. පුළුවන් තරම් ඕගොල්ලන්ට මේකේ විෂුවල් පෙන්වනවා. එහෙම නැත්නම් මේ දේවල් ඔයගොල්ලන්ට මේ මගේ ස්ක්‍රීන් එකක් ෂෙයා කරගෙන පෙන්නනවා. මම ඉතින් මේකට සෑහෙන මහන්සිල මේ ප්‍රසන්ටේෂන් එකක් ආදල මේ තොරතුරු ගොනු කරලා මේක පුළුවන් තරම් හොඳින් ඔයගොල්ලන්ට දෙන්න තමයි බලන්නේ. හේතුවක් තියෙනවා ඒකට. ඒ හේතුව තමයි අතරම මේ රිසර්ච් වලින් හොයලා තියෙන මේ රිසර්ච් එක පබ්ලිෂ් කරලා තියෙන US level Houston University එකේ. දැන් අපි දෙයක් කාගෙන් හරි නිකන් ඇහුනොත් මොන හරි අපි කියන දෙයක් අහන් හිටියොත් ඔබට යන්නේ 20%යි යන්නේ. හැබැයි ඔබ යම්කිසි දෙයක් අහගෙන ඉන්න ගමන් යම්කිසි දෙයක් දැක්කොත් ඔබේ මනසට මේකෙන් 50%ක් දක්වා යවන්න පුළුවන්. එහෙම කරත් ඔයාලට යවන්න පුළුවන් 50%ක්. අනේ 50% අපත යනවා. ඉතින් ඒ නිසා මම මගේ වීඩියෝස් වලදී හුඟක් ලාට ගන්නේ අන්න අර ඔබට ධාරණය කරගන්න පුළුවන් හැකියාව, ධාරණය කරගන්න පුළුවන් ශක්තිය පුළුවන් තරම් ඉහළට නංවල වැඩි කරලා දෙන එක. ඉතින් ඒ නිසා තමයි මගේ වීඩියෝස් පොඩ්ඩක් වෙනස් වෙන්නේ. අනිත් අයට වඩා ඉතින් මේක ටිකක් ඕගොල්ලෝ හිතන්නේ නැපා මේක බෝරින් කියලා මේ වෙන ප්‍රසන්ටේෂන් එකක් කරනවා නැත්තම් මම මේ පොරවෙන්න කරන දෙයක් හරි එහෙම නැත්තම් මම මේක ලොකු කරලා පෙන්වන්න කරන දෙයක් නෙවෙයි කරුණා කරලා එකක් තමයි මේක තුලින් ඕගොල්ලන්ට හොඳට මේක තේරුම් ගන්න පුළුවන් හැකියාව ඇති කරන්න අනිත් දේ තමයි මේක බලන වීඩියෝ බලන කෙනෙක් ඉන්නේ මේ රටකට එන්න බලාපොරොත්තු වෙන. ඔබ මේ රටට ආවොත් මේ වගේ දේවල් බලන්න දකින්න මේ වගේ දේවල් අවබෝධ කරගන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේක එක අතකින් ඔබට ලැබෙන හොඳ පෙරහුරුවක් කියන්නත් පුළුවන්. රයිට්. ඒ කොහොම වෙතත් ඕන මගේ මේන් ඔබ්ජෙක්ටිව් එක මේක කරනකොට මේ ප්‍රසන්ටේෂන් යූස් කරන්න ඔබට මේ තේරුම් ගැනීම හැකියාව වැඩි කරගන්න. හරි. එතකොට මම අර කියපු මාතෘක මුලටම ආපහු වෙනවා. අර මහත්මයා කියපු විදිහට දැන් මේ වගේ තරුණ ළමයි සෑහෙන ඉන්නවා මේ හොඳ රටකට ගිහින් හොඳ ජීවිතයක් ගත කරන්න. නමුත් ඔවුන්ට නොහැකියාව ඇති වෙලා තියෙනවා. අපි මේකේ පොඩ්ඩක් ලංකාවේ තත්ත්වය ගැන පොඩ්ඩක් ගැන කතා කරු තින්. දැන් ඔබ දන්නවා මේ අපි තියෙනවා ප්‍රධාන විභාග දෙකක්. එකක් O level අනිත් එක තමයි මේ A level. ඒතර O level සහ A level වලින් ගත්තු තින් එහෙම ඇත්තටම වසරකට ලක්ෂ 3ක් 3000ක් මේ දෙකේම drop වෙනවා. දැන් මේ අපි මේ බැලුවොත් එහෙම මේ 2022 වසරේ ලක්ෂ 3ක් විතර A level වලට වාඩිලා තියෙනවා. නමුත් ඔවුන්ගෙන් යුනිවර්සිටි වලට යන්න අපේ රට ඇතුලේ හැකියාව තියෙන්නේ 30000කට 40000කට අතර සීමාවකට පමණයි. එතනින් එහා කට්ටිය කියන්නේ ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙතනින් drop වෙනවා. drop වුණාට පස්සේ මොකක්ද ඔවුන්ට තියෙන option එක? මොකක්ද ඔවුන්ට තියෙන බලාපොරොත්තු? මොකද හැමෝම මේ විභාග කරන්න පටන් ගන්න තමන්ට කැම්පස් යන්න පුළුවන් කියන බලාපොරොත්තු වෙන. නමුත් අතන් දිය තියෙන ඉච්ඡා බංගත්වයක් එක්ක
මේ ඉදිරියට යන්න පුළුවන් ද කියන එක මොකද්ද අපි කරන්න කියන බලන්න ලොකු ගැටලුවක් පවතිනවා. දැන් මෙතන බැලුවොත් එහෙනම් මම මේ ෆිගර්ස් ටික ඕගොල්ලෝ දැලුවොත් 2018 දක්වා තියෙන ෆිගර්ස් ගත්තොත් එහෙම මේකෙන් ඕගොල්ලන්ට හොඳටම පේනවා කී දෙනෙක් ක්වොලිෆයි වෙලා තියෙනවද කියන එක. මේ විභාගකට වාඩි වෙච්ච ගානනේ මේ විභාග යුනිවර්සිටි එකකට යන්න ක්වොලිෆයි වෙච්ච ගාන බැලුවොත් එහෙම 150,000 160,000 ක්වොලිෆයි වෙනවා. නමුත් ප්ලේසස් තියෙන්නේ ඕගොල්ලන්ට යන්න 30,000කට හෝ 30,000කට සමාන හෝ අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අර සමන්ට යන්න සුදුසුකම් සැපරෙව්වත් අමසුදුසුකම් සැපරෙව්වත් යන්න හැමෙන 30,000කට විතර ලක්ෂ 50,000ක් විතර දැනුම තියෙන බුද්ධිය තියෙන හැකියාව තියෙන ළමයි මේ ක්‍රමවේදයෙන් ඉවත් කළ යනවා. ඒ නිසා ඊටම වැදගත් අන්න ඒ අය කොහොමද තමන්ගේ පාත්වයක හදාගන්නේ විශේෂයෙන්ම හොඳ රටට යන්න හැකියාව ලබා ගන්න කොහොමද කියන එක මේක සරලව කිව්වොත් එහෙම ලක්ෂ 2,000ක් විතර මේකෙන් එලෙවල් වලින් ඩ්‍රොප් අවුට් වෙනවා. ලක්ෂයක් විතර ඕලෙවල් වලින් ඩ්‍රොප් අවුට් වෙනවා. ඒතර මේ අයට යන තියෙන මාර්ග මොනවද? මේ අයට මෙතන මේ මේ මිලමුලගේ ජීවිතේ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. එතනින් එහාට යන ප්‍රමෝදයක් තියෙනවද කියන කෙනෙකුටවත් මේ රටකට කොහොමද එන්නේ කියන එක ඌන්ට මේ රටකට එන්න තියෙන ඔප්ෂන් එක ගැනයි මම මෙතන කතා කරන්නේ. යුනිවර්සිටි පාත්වේ එකේ ගිහිල්ලා ඒ යන කෙනෙකුට යන්න තියෙන පාත්‍ය කතා කරන්න ඕනේ. ඒක ඒගොල්ලෝ දන්නවා. දැන් මේ අය තමයි මේ අසරණ වෙච්ච කොටස. මම මට අර ආමන්ත්‍රණය කරන මේ මහත්මයා කතා කරන මේ කොටස ඉන්නෙත් මෙන්න මේක ඇතුලේ කියන එක මට ඉතාම පැහැදිලි. ඉතින් මෙතනදී මේ අයට මේ අය ගත්තොත් එහෙම ඇත්තරම මේ අයට සිහින තියෙනවා. මේ මෙතනින් වැටෙන කට්ටියන්ට සිහින තියෙනවා. ඔවුන් අතනින් යුනිවර්සිටිකට යන්න බැරි වුණාට ඔවුන්ගේ සිහින බොඳ සිහින සම්පූර්ණ නැති වෙන සිහින තියෙන මොනවද ඔවුන්ට තියෙන සිහින? ඔවුන්ට ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න ගියක් ගොරක් හදාගෙන ලස්සන වාහනයක් ගන්න හොඳ වාහනයක් කරගෙන ජීවත් වෙන්න හොඳ සේවා ස්ථානයක ලස්සනට වැඩ කරන්න ඊළඟට ඔවුන්ට හොඳ සමාජ තලයක් ඇති කරගන්න මේ කියන අවශ්‍යතාවයන් ඔවුන්ගේ හදවත් තුළ කැකෑරෙනවා. ඉතින් ඔවුන් ඒ සඳහා ඒ සිහින දකිමින් ඉන්නේ. ඉතින් ඒ සිහින දකිමින් හිටියට ඔවුන්ගේ සිහින සැබෑ කරගන්නේ කොහොමද කියන බඳ ලොකු ගැටලුවක ඉන්නේ, ලොකු ප්‍රශ්නාර්ථකයක්. මොකද ඔවුන් මාර්ග තිබුණත් මාර්ග හඳුනන්නේ නැහැ. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ලංකාව ඇතුළේ ඉන්න ගොඩාක් තරුණයන්ට වෙච්ච ප්‍රශ්නය ඔවුන් මාර්ග තිබුණත් ඒ මාර්ග පාවිච්චි කරන්න අපි දේශපාලනඥයෙකුට බැන බැන හරි එමත්නම් රටේ සිස්ටම් එකට බැන බැන හරි ඉන්නවා විනා සමහර ලාවට මේ තියෙන මාර්ග වලින්වත් අපි ප්‍රයෝජන ගන්නවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අරගලොන්ට බණින්න ඕන එක කිසි ගැටලුවක් නැහැ. මොකද ඒකට හේතු සාධක තියෙනවා. නමුත් මම කියන්නේ හරි ඒ තියෙන තත්ත්වයන් තුල හෝ තමන්ට තියෙන ඔපචුනිටි එක තමන්ට තියෙන මේකෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව තමන් ප්‍රයෝජනට ගන්නවද කියන විදිහට පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම අන්න ඒ අවස්ථාව තමයි මෙතන පොඩ්ඩක් ඕගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. හරි දැන් අතනින් අපි අර යුනිවර්සිටි කතන්දරෙන් හැලුණොත් එහෙම නැත්නම් එතනින් අපි ඩ්‍රොප් වුණොත් අපිට යන්න තියෙන මාර්ග මොනවද කියන්නේ? දැන් මෙතනදී පැහැදිලිවම දැන් ඔබ යුනිවර්සිටි එකෙන් ඩ්‍රොප් වුණොත් එහෙම නැත්නම් යුනිවර්සිටි එකෙන් ඔබට ඉස්සරහට යන්න බැරි යුනිවර්සිටි පාත්වේකින් ඔබට යන්න බැරි නෝ. දැන් යුනිවර්සිටි පාත්වේකේ තමයි පැහැදිලි ඔබ ඒ ලෙවල් කරනවා, ඒකෙන් පාස් වෙනවා නම් බැචලර් එකක් කරා, ඊට පස්සේ MPhil එකක් කරා, එහෙම නැත්නම් ඊට පස්සේ PhD එකක් කරලා එතනින් එහාට යන්න පුළුවන්. හැබැයි ඒක නැති වෙන කෙනෙකුට මොනවද තියෙන ඔප්ෂන් එක? ඒක නැති වෙන කෙනෙකුටත් ඇත්තටම මේක ඇතුලේ ඒ ගිය තැනටම යන්න ඔප්ෂන් එක තියෙනවා. දැන් ඔබ උදාහරණයක් විතර ගත්තොත් එහෙම මම මෙතන මේ පැහැදිලි කරලා තියෙන විදිහට ඔබ NVQ ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න මේ මම මෙතන විශේෂයෙන් කතා කරන්නේ NVQ කියන එක සම්බන්ධයෙන්, National Vocational Qualification කියන එක සම්බන්ධයෙන් සහ ඒ කොහොමද මේ රටට අනුගත කරගන්නේ කියන එක සම්බන්ධයෙන් මේක මම කතා කරන්නේ. මේ NVQ ක්වොලිෆිකේෂන් එක කොහොමද අපි ලබා ගන්නේ, මොකද්ද මේකෙන් තියෙන ක්‍රමවේදය කියන එක සහ මේ රට කොහොමද අනුගත කරගන්නේ කියන එක මම දැන් කතා කරන්නේ. මේ හොඳම ඔප්ෂන් එකක් තමයි NVQ එක අර පාත්වයකින් ඩ්‍රොප් වුණොත්. ඒ පාත්වයකින් ඩ්‍රොප් වුණොත් ඔබට පුළුවන් නම් මෙන්න මේ ටෙක්නිකල් පාත්වයකට පිවිසෙන්න. හරි, ඒ ටෙක්නිකල් පාත්වයකට පිවිසෙන්න ඔබට පුළුවන් නම් මේ NVQ ක්වොලිෆිකේෂන් මේ ස්ට්‍රීම් එකේ උඩට එන්න ඔබ අර අය ගිය තැනටම යන්න පුළුවන් ඔබට. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම NVQ 1 2 3 4 5 6 7 කියලා ඔය විදිහට තියෙනවා. ඒ කියන්නේ NVQ 4 කියන මට්ටමට ඔබ ආවොත් ඔබට එන්න පුළුවන් නම් NVQ 4 ඔබ අන්න එතනදී ඔබ දොරක් විවෘත කරගන්නවා මේ වගේ රටකට එන්න. නිව්සීලන්ඩ් වලට, ඕස්ට්‍රේලියාවට, කැනඩාවට, එහෙම නැත්නම් යුනියන් එකේ රටකට යන්න ඔබ එතනින් දොර විවෘත කරගන්නවා. ඒක NVQ 4 ලෙවල් එකෙන් එක විවෘත වෙනවා. ඒකට 5 6 7 වලට යනවා නම් තවදුරටත් ඒක ස්ථාපනය වෙනවා. එතකොට හරිම වැදගත්
මෙන්න මේ මේ NVQ level වල අඩුම ගානේ 4 එකට එන එක 4 එකට එන එක 4 වලින් 5 වලට 6 වලට 7 වලට ගිහිල්ලා 7 වල 7 කියලා කියන්නේ NVQ 7 කියලා කියන්නේ degree level එක ඒකට degree level එකට එන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එතනින් එහාට වාට MPhil එක කළා නම් PhD එකක් වුණත් කරපුවා ඒකට අර අර stream එකෙන් ආපු කට්ටිය වගේම ඔයත් අර අතනටම අවසානයේ සමපාත වෙනවා හරි මේ මාර්ග දෙකක් විතරයි ඒ මාර්ග දෙකෙන්ම ඔයාට එන්න පුළුවන් අර 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 ගුල්ල වෙන තැනටම එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඊටාම වැදගත්ම වැදගත්ම දේ තමයි මේ ටෙක්නිකල් පාත්වේ එක හඳුනගෙන මෙන්න මේ ඔපචුනිටීස් හඳුනගෙන මේවත් එක්ක ක්‍රියාත්මක වෙලිවරලා මේ පාත්වේ ගොඩනගන්න. තව දෙයක් මම කියන්නම්. දැන් ඔබ ඔබ සමහරලාට මේ ටෙක්නිකල් පාත්වේ කියනවා නම් ඔබට තියෙන chance එක වැඩි මේ වගේ රටකට එන්න අර යුනිවර්සිටි පාත්වේ කියන කෙනෙකුට වැඩි. මොකද යුනිවර්සිටි පාත්වේ එකකදී යනකොට අපි කියන්නේ අර සාමාන්‍යයෙන් කියන්නේ white color jobs කියලා. ඒ white color jobs නෙතන හුඟක් වෙලාවට ඒක ටාගට් කරන්නේ. දැන් technical path එක අපි කියන්නේ blue color jobs කියලා. ඒත් මේ රටවල් වලට අවශ්‍යම මේ රටවලට අවශ්‍යම අය තමයි blue color jobs. මේ රටවල වැඩිපුරම තියෙනෙත් ඒ jobs. මොකද මෙහි ඉන්න කයත් අර white color jobs වලට හුඟක් compete කරනවා. මේගොල්ලෝ ඉගෙන ගන්නගෙන යන්න බලන්නේ අර වගේ office එකක වාඩිල කරන හුඟක් jobs වලට තමයි කැමති. සවුම් උත්සාහ කරන්න. අපිට මේ රටකට එන්න තියෙන හොඳම විදිය තමයි අර blue color jobs වලින් එන එක. නැත්නම් technical path එකකින් අපි qualify හදාගෙන එන එක. ඒ නිසා ඔබට එකාතකින් ලැබිච්ච මේක ආශිර්වාදයක් ඔබ රටකට යන්න කැමැත්තෙන් ඉන්නවනම්. ඒක නිසා ඒ ආශිර්වාදය ප්‍රජෙන්ට ගන්න එක හරිම වැදගත්. මට මේ වීඩියෝ එකෙන් කියන්නත් ඕන අන්නේ ඒකයි. ඉතින් ඒක නිසා ඊටාම වැදගත් තමන් ඒ pathway එක හදාගන්න කටයුතු කරන එක. ඉතින් ඒක නිසා දැන් ඔබට අර සිදුවිනු පාඩුව කිසිම ගැටලුවක් නැහැ. එතනින් ඉස්සරහට යන්න පුළුවන්. මගේ යාළුව සෙට් එකක් මෙතන ඉන්නේ මේ මේගොල්ලෝ බලන්න මම හුඟක් වෙලාට මේ garden එකට නම් මේ queens garden එක නෙවෙසන් වල. මේගොල්ලෝ තාම පොඩ්ඩක් ඔය කෑව කන්න බලාගෙන තමයි ළඟ පාතරල ඉන්නේ. හරි. අපි ඊළඟ එකට යමු. එතකොට දැන් මේ pathway එකට ආවනම් ඔබට ඇත්තටම level 4 වලින් උඩට ආවනම් ඔබට මේ රටකට එන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. ඒ සර්ටිෆිකේට් එක කෙලින්ම මෙහාට පෙන්නලා මේ හැකියාවක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම level 4 තියෙනවා නම් level 4 වලින් ඉඳන් ඔයාට පුළුවන් මෙහි ඇසස් කරන්නේ ඒ qualification එක. ඒතරේ මෙහි ඇසස් කරන්න qualification එක මෙහි තියෙනවා වෙන authority එකක් New Zealand වල නම් New Zealand qualification authority කියන එක. හරි. ඒතරේ අපි කියනවා NZQA. ඒකෙන් ඔයාට ඇසස් කරගත්තා නම් ඔයාගේ qualification එක මෙහිට සමපාත වෙන විදිය ඒගොල්ලෝ ඇසස් කරලි වල කියනවා මෙහි level එක මොකද කියන එක. මම වෙනම වීඩියෝ එකක් කරනවා කොහොමද qualification එකක් ඇසස් කරගන්නේ කියලා. හරි. ඒක ඉස්සරහට මම කරන වීඩියෝ එකක්. ඒකට ඔයාටම පුළුවන් ඔයාගේ qualification එක New Zealand qualification authority එකෙන් ඇසස් කරගන්න. ඒක හරි ලේසි process එකක්. දන්නවා නම් ඉතින් මම ඒක step by step කියලා දෙන්නම් කොහොමද තමන් මේක කරගන්නේ කියලා. හරි. ඒකට ඔයාට පුළුවන් ඔයාගේ degree certificate එකක් හෝ technical certificate එකක් හෝ ඕනම certificate එකක් මෙහෙට එනවා නම් ඒක මෙහෙ exempt කරලා නැත්නම් ඔයා ඒක ඇසස් කරන්න ඕන. ඉතින් ඒක ඇසස් කරගන්න විදිය සහාය ක්‍රම වේදය මම ඊටාම් පැහැදිලිව ඉදිරි වීඩියෝ එකදී කියලා දෙන්නම්. එතකොට ඒකත් ඔබට ගැටලුවක් වෙන එකක් නැහැ. හරි. කොහොම හරි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ level 4 වලින් උඩට qualification එකක් ඔබ ලබා ගත යුතු NVQ වල ඒ මේකට access කර යුතු ඒ access කරගත්තොතින් මේ වගේ ලස්සන රටකට මේ වගේ හොඳ රටකට ඔබට එන්න පුළුවන් විතරක් නෙවෙයි ඔබට ඔබේ අර තිබුණු සීන සැබෑ කරගන්නත් පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. මේ රටට ආපු එක මල්ලි කෙනෙක් හිටියා ලංකාවෙන්. හිටියා මෙහි ආවේ බේක කෙනෙක් හිටියා. ඇවිල්ලා මෙහි බේක කෙනෙක් විදිහට වැඩ කරලා ඉවරලා ඒ අවශ්‍ය කාලය සපුරලා එයාට රෙසිඩෙන්සි ගන්න පුළුවන් වුණා. ඉතින් එයා රෙසිඩෙන්සි ගත්ත පස්සේ මම එයාගේ හැබැයි පොඩි කාණ්ඩයක් සිහිනේ තිබුණේ මෙයාට ඉංජිනේරින් පැත්තට කරන්න ඉංජිනේර කෙනෙක් කියලා. ඉතින් අවසානයේ මෙයා මොකද කරේ අර PR එක ආවට පස්සේ අපිට හැම වෙලාවෙම ඩොමෙස්ටික් ස්ටේටස් එක ඩොමෙස්ටික් ස්ටේටස් එක හැමුණාට පස්සේ වාට ඕන නම් ඒ ෆීල්ඩ් එක වෙනස් කරලා තව ෆීල්ඩ් එකකට යන්න ඉගෙනගෙන යන්න පුළුවන්. දැන් මෙහි අවුරුදු 50 කෙනෙකුට උනත් වෙනම ඩිග්‍රියක් කරලා එයා ෆීල්ඩ් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා වෙනම පැත්තකට යන්න පුළුවන්. ඉතින් අරයා ෆීල්ඩ් එක වෙනස් කරා බේක කෙනෙක් විදිහට ආපු ෆීල්ඩ් එක වෙනස් කරලා ඊට පස්සේ කැන්ටබරි යුනිවර්සිටි එකේ يعني ඉනිෂියල් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් තිබුණා. ඒකට වාඩි වෙලා දැන් එයා ඉංජිනේරින් වලට ඉගෙන ගන්නවා. දැන් ඉන්නේ සෙකන්ඩ් ඉයර් එකේ. ඉතින් එතකොට තව අවුරුදු 4කින් 5කින් කැන්ටබරි යුනිවර්සිටි කියලා කියන්නේ ඉතාලම මෙහි තියෙන හොඳම යුනිවර්සිටි එකක්. යුනිවර්සිටි එකෙන් ඉංජිනේරින් ඩිග්‍රී එකක් ගන්න කියන්නේ මෙහි විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක ඒක පිළිගන්නවා. ඉතින් ඒ වගේ තැනකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ pathway එක වැහිලා නැහැ. හරි. මේක සෑහෙන්න මේක මිනිස්සුන්ට වර්ධන තැන සහ හරියන තැන ජීවිතේ ඕන තැනක වෙන්න පුළුවන්. ඒ නිසා හරියන තැන ඕන තැනක හදා ගන්න පුළුවන්. හරි. එකකින් වැරදුනා කියලා ඒක සම්පූර්ණ වැරදුනා කියලා හිතන්න එපා. ඉතින් මම උදාහරණයක් කිව්වේ ඔයගොල්ලෝ දැනගන්න. ඉතින් ඒ වගේ opportunities තියෙනවා. මෙහාට ආවට පස්සේ නැත්නම් ඔයාට ඉගෙන ගන්න ඕන pathway එකක් ඉගෙන ගන්න ඕන වෙලාවක ඕන වයසක ඕන ෆීල්ඩ් එකේ හිටියත් Tamanta මෙහෙ ඉගෙන ගන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ.
hari mama tiap hari villa field dekat naskah punya, mage basic degree agriculture jadi, namun mama dengan agriculture pertama sempurna mah itu lah, mana dengan quality control pun, tapi kalau mah esalah mama hari ini, mungkin agak tak, kita post aja untuk agak lah, mama sempurna mah mage field dekat sempurna dengan naskah, dia kaya awas tadi, meter awal pasi, inna itu raya, hari right, itu kota ugal untuk make kartu yang kerjakan, buat anu atau di samaha dar, mama me video punya sama search kalau belum, kok mungkin monomagi itu me langka, dengan me bilang mungkin madam dengan Aurdu hati kita ada lupa tercakar, kena langka. Mau tuh begini, makanya saya mikir polisi saja. Atau belu ham, mih ilmu dewan gudah apa yang rata kiri nama. Namun mih memang projen kocir kanan dekiri kita memang gatel udah. Mata mih video kini kian nato na. Mih nanggi le malah Aurdu visi visi dekik dah hati ini nanggi le malah karuna kerala mih memang projen agan. Ubat katakat enna orang mih memang projen agan. Mih memang projen agatot ubat mih katakat ini kal luku amaruak na. Hari, wena-wena mark pasnya ane pa, mai kat kiri. Nen ban men naite, ek site dekat ane. Apa naite kau men jadi ke, adunik kat, kar men puno adikari. Nen meke men dasar sisi atre courses dalat iena, mami courses belu, puno tiene courses. Ek tiene mami electrical and electronics. Nih itu one iya. Nih itu illa nih, mami electrical technician, mobile phone repair technicians. Mami mami hati tama dekat deh, vali dasar mami mechanical engineering. Ati sharing dekat field deka. Saha, kawat dawat adunu mena field deka. Mechanical field. Ilang itu, kami IT samband dengan kita. Mereka IT samband dengan mereka itu katakan, mereka boleh ikut di high level lek qualification yang kuat meter pada. Iting E bagi, itu ama mereka mereka tu le, kira na. Iting anih dia sama. Bisnesnya mana? Macam tu. Oh, jadi saya IT ke site. Masih mama, IT kan belu ah. VTA, nantang me vocational training authority ke site. Me vocational training authority ke site kita lihat. Bahkan ni kita tino hari itu memeh tiada nak gudak deh. Dan me automobile repair and maintenance. Ite pas se building and construction. Ite kita awam ada kat sek me kat. Lain electrical dan electronic telecommunication. Lain food technology bisnesnya me ke baker. Me baker kena job baker. Kawat dawat listing yang nanti job ya, mereka ambil lah. Terutama di Nawasilan te, Australia, Kanada, mereka semua rata kerja mana. Hari mana wedding kat pernah, sales cakna, mereka baker sales meeting, mereka di Lanka mereka kerja. Tapi mereka ini ke level 4 kat tenang, ugal tu mereka PR part teh ikut mana tenat ini hek ya, saya ni wedding. Ilang kat hotel and tourism, misalnya chef lawa gigi nak kan puluan nang, gak mau dah. Ilang kat metal and light engineering, welding. Katakanlah, evat hari itu, meh di ni langkah meh refrigeration dan air conditioning, meh lagi technician langkah meh rata all itu ramai, hampir rata gama, sahena demand dekat tiada meh blue color job sudi tu muka, selek ini, iting meh lagi dewal obat kerana mana, meh lagi dewal itu obat kekhal ya, kerana orang, atur tu meh opportunity tiada, hari meh opportunity dengan arwagi atur tu meh lama ini udah ukuran puluhan ni kalau han nonnya udah ukuran pahedium udah ukuran ganan ini tamang udah ukuran puluhan main meh lagi dewa lor tamangnya mungkin orang hari jangan mau tawa meh balap ke kerja meh university college of plan meh university kini kan meh university kak pilih tamai dengan terma meh ini dengan obat meh ke gigi lalu degree kak mana jangan puluhan meh technical side dek itu meh lagi degree kak gatot ting wat kisi dengan meh katanya mana meh katanya ada level 1 2 3 4 5 keranang 5 keranat pasi Orang me university college jekete anna pulua. Meke tegi ana meke level 6 7 karana 7 kene graduate kene. Upadi dari. Kita kote ya ata pulua. Me wage rataka kisima prashna gata wala kelima master ekak kara. Kelima master ekak kara. Awasalam PhD ekak dakwa unoth yana pulada me arman athare drop wetch ayata issarata yanna sahena marga meke athule meke thula nirmanaya wala thiyena. Thin itama wedagath anna e katiyutta Wadah kan, jadi mereka juga kursus tu, nama mereka kursus yang jadi mereka High National Diploma in Electrical Technology. Jadi mereka pertama tu belajar pun lah, already open belajar tu. Hari mereka kerana mana kalau hari ini, kisah mereka keluar kena tua, untuk ini keluar. Hari pasti dia kalau langgar tu mereka bilang. Jadi hari, orang ekat tahu, mana mereka option kita pernah. Tiap kali macam ini, bahan mereka car mereka dia apa, buruk pun kiri mereka depan pun tu. Hari itu kita mukadda me Department of Technical Education and Training. Mereka sulit bantu kami tiap training. Mereka satu badan segala-gala tiennye. Entah mana itu level 4 and 5. Kianne mereka kerana ubagi dora viewtai mereka data balik. Iting mereka kerana tiada mereka advertise kala tienno. Didas visiha terawasra itu katiya jangan orang katiya orang kira. Tiap hidupnya mereka sendha awadan yomukarnya betul kianne. Mama dana kianne.
නමුත් මේකට අත්‍යවශ්‍ය වශයෙන්ම ඔබගේ අවධානය යොමු කරනවා නම් ඉතාම හොඳයි. තාමත් මේවා ගැන ස්ටෙප් එකක් අරන් නැත්නම් මම දන්නවා උඟක් තරුණ තරුණේ මේ ඉංග්‍රීසි වල ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා. මේ මම කතා කරන්නේ නැති අයට. සමහරවිට මේක ඔබට මේ වීඩියෝ එක වැඩක් නැති වෙයි. ඔබ මීට වඩා ඉහළ තලයක ඉන්නවා වෙන්න පුළුවන්. කරුණා කරලා මේ වීඩියෝ එක ඔබට වැඩක් නැති වුණත් අර වගේ මාර්ගයක් හොයාගන්න බැරුව අතරමං වෙලා මොනවද කරන්න කියලා හිතන කට්ටියන්ට මේක කරුණා කරලා පෙන්නන්න. මට subscribe නොකරත් කමක් නැහැ. like නොදැම්මත් කමක් නැහැ. එක මිනිස්සෙක් හරි මේකෙන් ගැලවෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එකක් වෙනලා කවුරු මට මේක like එකක් ගන්න subscribe කරගන්න නෙවෙයි මේකේ අරමුණ. ඔබට පුළුවන් නම් මේ දෙයින් තව කෙනෙක් මේකට පොළඹවලා ඔවුන්ට මේ රටකට එන්න මේ වගේ දෙයක් කරන්න මට ඒක හොඳටම ඇති. හරි. ඉතින් ඒක සයි තමයි වැදගත්. අන්න ඒ යුතුයකම ඔබත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම මේ කියපු පාත් එකේ සමරිය ගත්තොත් මේ බලන්න දැන් යුනිවර්සිටි පාත් එක ඔබට ඕපන් වුනොත් අර මේක මේකෙන් පෙන්වන්නේ බැචලර් කරා මාස්ටර් කරා PhD යන්න පුළුවන්. හැබැයි ටෙක්නිකල් පාත් එකේ නොත් ඔබට ලෙවල් 1 2 3 4 කරා 4 කරපු ගමන් ඔයාලට රට අනිත් රටවල් සියල්ල මේ වගේ රටවල් ඕපන් වෙනවා. 5 6 7 කරා නම් ඔබට මාස්ටර් කට් කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් PhD කරන්න පුළුවන්. අන්තිමට මේ ඔක්කොම එන්නේ එකම තැනකට. හරි. ඒක නිසා ඔබ අතනින් හැලුණා කියන එක අර 30,000ට හවුල් නැහැ කියන එක යුනිවර්සිටි යන එකට මේ කිසිම ගැටලුවක් නැහැ. ඔබගේ හරි විෂන් එකක් තියෙනවා නම්, හරි ගෝල් එකක් තියෙනවා නම්, හරි පාත්‍යයකට වැටුණා නම් ඒ තැනටම ඔබට යන්න පුළුවන්. හරි. ඒ තැනටම ඔබට යන්න පුළුවන්. මේක දැනගන්න. මේක හරියට ඔළුවට ගන්න. ඔළුවට අරගෙන අදම මේ වැඩේට බහින්න ඔබ තාම අවුරුදු 18ක 18ක 19ක 20ක තරුණෙක් නම් නිකන් රස්සිය අඩු ගහ ඉන්නවා නම් හරි. එහෙම නැත්නම් මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්නේ නැත්නම් පොඩි ජොබ් එකක් කර කර නම් ඉන්නේ. ඒක ඔක්කොම අතහැරලා මේ වැඩේට බහින්න. මෙහෙද බහලා ඔළුවේ තියාගන්න අර රටකට යනවා කියන මේ එක ගෝල් එකක් හදාගන්න. ගෝල් එකක් කියමු නිකන් ගෝල් කියන එක හිතුවට වැඩක් නැහැ. ඒක අර ස්මාර්ට් ගෝල් එකක් වෙනවා. හරි. ස්මාර්ට් ගෝල් එකක් හදාගන්න. ස්පෙસિෆික් වෙන්න ඕනේ මොකද්ද මම කරන්න කියන්නේ. හරි. ඊළඟට මෙෂරබල් තමන්ට මනින්න පුළුවන් නෝ නැත්තර මේ ගෝල් එක ඇතුළත් නේද කියලා ඇචීවබල් තමන්ට ඇචීව කරන්න පුළුවන් නෝ අන්තිමට ටයිම් බවුන්ඩ් රියලිස්ටික් එකක් වෙන්නත් ඕන ටයිම් බවුන්ඩ් ඔය ටික තියෙන ඕන ගෝල් එක හරි ටයිම් බවුන්ඩ් එක දැන් ඔයා මේක මම කවදද රටනවා කියලා හිතන් හිටලා නම් මම අවුරුදු 25 දී 24 දී නැත්තම් 23 දී මම රටකට යනවා මම රට ඒකට තමයි මේ වැඩේ කරන්නේ ටයිම් බවුන්ඩ් වෙන්න ඕන තමන්ගේ ගෝල් එක හරියට කරගන්න ඉතින් ඔය කාරණා මේක දිනුනේ අරගලොත් කියන්නේ ඒක හරි කියලා රයිට් එතකොට කියමු ගාම අනුමත කරා එතකොට රයිට් එතකොට අපි ඊළඟට බැලුවොත් දැන් මේ තව මම ගත්ත සයිට් එකක් මේක මේ ස්ට්‍රිප් එකට අනුබද්ධව මේගොල්ලෝ කරන එකක් මේක තියෙන මේ කමර්ෂල් කුකරියන් පේස්ට්‍රියන් මේ පේස්ට්‍රියන් බේකරි කියන මේ කෝසස් කෙලිම පිටරට ફોકસ කරලා කරන කෝසස්මයි මේවට නම් ගෙවන්න ඇති මම දන්නේ නැහැ කොච්චරද මම මේ ප්‍රොමෝට් කරනවා නෙවෙයි නමුත් මේ කෝසස් හරිම වැදගත් පිටරට වෙන්න ඔබ මේවා කරොත් අනිවාර්යෙන් ඔබට දොරටු විවර වෙනවාමයි අයි දෙකේ කතාව දෙයක් නැහැ දොරටු විවර වෙනවාමයි හරි ඉතින් ඒත් එක මම කියනවා මගේ ප්‍රසන්ටේෂන් එකේ මේ වම් පැත්තේ යටම තියෙනවා මම මේ පොඩි මිනිස්සු මේ এডুকেෂන් එක ගැන කියපු දේවල් ඒවත් පුළුවන් නම් පොඩ බලන්න ඔබේ ආහාර වෙනස් කර ගැනීමත් මේකට හරියම වැදගත් හරි ඇටිටියුඩ් චේන්ජ් කියන එක තමයි අපේ වෙන්න ඕන දේ අපේ නොවන දේත් ඒක උගක් වෙලාවට මම මේවා දාලා තියෙන මේ කොනෙන් ඔයාගේ මේව කියවලා පොඩ්ඩක් ඇටිටියුඩ් වලටත් මේවත් එකතු කරගන්න රයිට් එතකොට දැන් මේ අර ඉස්සෙල්ලා මම කියපු එකේ ඒගොල්ලෝ ඇක්‍රිඩිටේෂන් එකක් දුන්නා ඕස්ට්‍රේලියාවත් එක්ක ඒ කියන්නේ ඔබට ඕස්ට්‍රේලියාවේ යන්න ඕන නම් මේ කෝසස් වලින් මම හිතන්නේ තව තල්ලුවක් හම්බේ කියන එකත් මගේ අදහස මම මේවා මේ වෙබ්සයිට් වලින් බලලා ගන්න පුදේ වල විතරයි මේ මිරුලොත් කතා කරලා හෝ කිසි දෙයකින් ගත්ත දෙයක් නෙවෙයි ඉතින් මේ වගේ මට පෙන්වන්න ඕනේ මේ වගේ මේ ආයතන සහ මේ වගේ ඔපෂුනිටි සෑහෙන තියෙනවා මේ රටේ ඇතුළේ නමුත් අපි මේවා ප්‍රයෝජනට ගන්නවද කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා ඒ නිසා මේවා ගන්න මේවා ප්‍රයෝජනේ ගන්න මේම ගැන බලන්න ඔබ හැම කෙනාගම තියෙන මොබයිල් ෆෝන් එකක් තියෙනවා මම දන්නවා ඒක මොබයිල් ෆෝන් එකෙන් ඔබ මොකද්ද කරන්නේ ඔබ මොකක් හරි කාගේ හරි ගොසිප් එකක් බලනවද එහෙම නැත්නම් අරන අරයට වෙච්ච දේ මොකද අරන් එළියට වෙච්ච දේ මොකද මේලා ඒව නෙවෙයි බලන්න තමයි ජීවිතේ හැඩගස්ස ගන්න ඕන දේවල් මේක හරියට පාවිච්චි කරොත් එහෙනම් මේකෙම ගොඩ යන්න පුළුවන් හරි මේකෙම ගොඩ යන්න පුළුවන් ඒ නිසා ඉතින් ගොඩ යන්න එක නැති වෙන නැතු ඒකයි ඉතින් වැඩ කරමු දෙයි හරි හරි මේ වැඩි කරොත් මේ ටයිම් ලයින් එක කොහොමද Tamanට මේ ගමන යන්නේ ඒකත් මම පොඩ්ඩක් මම මේ ස්ටිමේට් කරා ඇත්තටම හරියට කියලා දැන් උදාහරණයක් අවුරුදු 18ක 18ක ඉන්න ළමයෙක් හරි මීටත් කලින් පටන් ගන්න පුළුවන් සමහර ලාට 18ක 18ක ළමයි මේ NBQ process එකට ආවොත් මෙයා මේක කොහොම හරි කොහොම කරත් මම හිතන්නේ අවුරුදු 20 21 වෙනකොට qualification එක හදා ගන්න පුළුවන් හරි මේ දෙවෙනි ස්ටෙප් එකට එන්න පුළුවන් qualification එක හදා ගන්න අවුරුදු 2021 දී qualification එක ගත්ත නම් ඔයාට experience තම හදාගත්ත නම් අවුරුදු 3ක් 4ක්. මොකද මේ experience හරි වැදගත් මේ වගේ රටකට එනකොට. experience එක හදාගත්ත නම් අවුරුදු 23 24 වෙනකොට නැත්නම් 27 24 වෙනකොට Tamanට පුළුවන් වෙයි
හොඳ experience qualification තියෙන experience තියෙන පුද්ගලයා. ඒතර skills and competencies කියන එක දෙකම හරි ඔයාගේ. එතකොට ඔයා ready හොඳ රටකට හොඳ විදියට apply කරලා ඉන්න. හරි නීති විරෝධී වෙලා මේ container අස්තරින්ගලා අරස්තරින්ගලා මොකටද එහෙම යන්නේ? එහෙම ගිහලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. එහෙම යන්න ඕනේ නැහැ. ඔබට මේ හරියට නීති විරෝධී නීත්‍යානුකූලව එයාපෝට් එකකින් නැගලා එයාපෝට් එකකින් බැහැර රටකට එන්න පුළුවන් හැකියාව ඔබට හම් වෙනවා. අවුරුදු 27 23 24 කට මේක හදා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැත. ඉතින් තවත් ඔබ ක්වොලිෆිකේෂන් එක හදාගත්තට පස්සේ ඔබ රට ඇතුළේ නම් හොඳ රෙපියුටඩ් කම්පැනි එකක වැඩ කරන්න බලන්න. එහෙම බැරි නම් ඔබ කරුණා කරලා යන්න මේ පුළුවන් නම් යන්න ඔය මිඩල් ඊස්ට් වගේ රටකට ගිහිල්ලා ගන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් හොඳ කම්පැනි එකක. මොකද මේක මම දැන් දක්න දෙයක් නැහැ මේ රටවලට හුගාවක් එන්නේ ඔය මිඩල් ඊස්ට් වල වගේ ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක්ස්පෝෂර් එක ගන්නවා. ඒගොල්ලන්ට මෙහෙම ගන්නකොට වීස එක වදිනවා. ටක් ගන්න. හරිද? හේතුව මොකද? රටවලදී මේකලු දන්නවා හොඳ එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා යාගේ රැකියාව සම්බන්ධයෙන්. ඒක හරි වැදගත්. ඒක හම්බුණා නම් ඔයාලට මෙහෙට ගහ ගන්න බැරි. ඉතින් ඒ නිසා ඒ වගේ රටකට යන්න මිඩල් ඊස්ට් වගේ රටකට ගිහිල්ලා ඒක වල දෙකක් හම්බ වෙනවා. එක ඔපෂන් එකක් තුන ඔයාලට සලිටියක් එකතු වෙනවා. හොඳ ගානක් එකතු කර ගන්න පුළුවන්. අනිත් තැන ඔයා හොඳම හොඳ එක්ස්පෝෂර් එකක් ලැබුණා මේ ශේෂ සම්බන්ධයෙන්. දැන් අපේ රටේ ගොඩක්ලට මෙකනිකල් සේස්ට් වෙන කට්ටිය ගිහිල්ලා එහෙ වැඩ කරා නම් මෙහෙ ගන්නෙ නිකන් මේ පස්සෙන් ගිහිල්ලා ගන්න. හරි? හොටෙල් ශේස්ට් හොඳ ෂේපින්ග්ස් වගේ එකක් හොඳ හොටෙල්ස් වල එහෙ කරනවා නම් පස්සෙන් ගිහිල්ලා ගන්න. මෙහෙට ගන්න. හරි? මම උදාහරණයක් කියනනම් ඒ වගේ මගේ අලුවෙගේ මේ ෂේප් රින්ගෙනෙක් එහෙ හොඳ හොටෙල් එකක් වැඩ කරන කෙනෙක් පොඩි පොල්ලේ කවුරු 28ක්වත් නැහැ. මෙහෙට එන්න දැම්ම මෙහෙන් එන්න ඔක්කොම ඔෆර් එක හදලා දෙන්න සේරම කරා ඒ ඉන්න අතරේ ටංගල අයලන්ඩ් වලින් තව ඔෆර් එකක් ඇවිල්ලා මිනිහා ඉස්සුවා අවුරුදු 26 28යි හරි එහෙට ගියා ඉතින් මේ ඔප්ෂන්ස් වැඩි අන්තර බේර තෝරගන්න බෑ නිව්සීලන්ඩ් එනවද අයලන්ඩ් යනවද මොකද්ද කරන්නේ ඒකයි මම කියන සත්‍යය හරි කන්දින මෙහා අයලන්ඩ් වලට ගියා මෙහෙට එන්න නැතුව මොකද මිනිහා ගොප්චරේ දෙන සල්ලි හොයන්න මෙහෙට වඩා හේමයි ඉතින් හරි දැන් අවුරුදු 23 24 න් ඔයාගේ එක්ස්පීරියන්ස් එක හරි එහෙනම් ඔයාට කෙලින්ම අවුරුදු 25 26 වෙනකොට මේ ප්‍රොසෙස් එක පටන් ගන්න නම් මේ වගේ රටකට එන්න පුළුවන් අවුරුදු 25 න් 26 න් මේ වගේ රටකට නාව ශ්‍රීලන්ත ඕස්ට්‍රේලියාව කැනඩාවට යුරෝපීය යුනියන් එකේ රටකට ගියා නම් ඔයා අවුරුදු 30 වෙනකොට වෙල් එස්ටැබ්ලිෂ්ඩ් හරි ඔයාට උන ඔයාගේ හොඳට විවාහයක් හරියට කරගෙන දරුවෙක් මල්ලෙක් ලබාගෙන ගියක් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන වෙල් එස්ටැබ්ලිෂ් ඔයාගේ අවුරුදු 30 වෙනකොට ඔයා අවුරුදු 55 60 වෙනකොට අද්දක බැඳගෙන රිටයර් වෙන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. අද්දක බැඳගෙන ඉඳගෙන රිටයර් වෙන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අපිත් පරක්කු මේ ක්‍රියාවලට. අපිත් මුගක් පරක්කු වෙලා මේ ප්‍රොසෙස් එකේ වෙන්නේ. ඉතින් අපිට එහෙම ඉන්න බෑ. නමුත් ඔබට ඉන්න පුළුවන් හැකියාව තියෙනවා ඔබ මේ වයසක කෙනෙක් නම්. ඉතින් ඔබ මේ ප්‍රොසෙස් එකේ මැද වෙන්න පුළුවන් නැත්නම් ඉන්විකු සර්ටිෆිකේට් එකක් දැනට අතේ තියෙන පුළුවන්. ඉතින් ඔයාට ඒක පුළුවන් නම් මෙහි ක්වොලිෆිකේෂන් වලට හරවගෙන එක්ස්පීරියන්ස් පෙන්නලා ඉන්න මෙහෙට එන්න හැකියාව හොඳින්ම තියෙනවා. ඉතින් ආවනම් ඔබේ ජීවිතය එතනින් පස්සේ ඒක තනිකරම ටර්නින් පොයින්ට් එකක් බවට පත් වෙනවාමයි. ඉතින් කිසි ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහේ පාත් එකක් ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා උනන්දු වෙන්න උත්සාහ වෙන්න මට කියන්න ඕනේ අන්නේ තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න දෙන්නේ මේමය. ඔබ මාර්ගය හොයාගන්න බැරි තරුණයෙක් නම් ඔබට මේ ඔබට එක එක මාර්ග පේනවා. දැන් ඔබට මේ සමහරලාට එක පේන්න පුළුවන් මාර්ග ළමයින්ට පේන ලොකුම මාර්ගයක් මම මේ ලංකාවේ අභාග්‍යයට පේන මාර්ගයක් තමයි. ගල මේ ඕ ලෙවල් ඩ්‍රොප් වුණා ඒ ලෙවල් ඩ්‍රොප් වුණා නම් ඒ කොහේරි ලීසින් කම්පැනි එකට ගියා අම්මගේ තාත්තගේ කනකර බරු ටික උගස් කරා ත්‍රිවිල්ලක් ගත්තා ගිහිල්ලා හන්දිය දැම්මා ලොකු බෆල් දෙයක් ගහගත්තා හයියෙන් සෙන්දු ටිකක් දාගත්තා මුළු ජීවිතේම ආතල් කියලා හිතාගත්තා හරි ඕක තමයි අපේ අපි ගියොත් එහෙම හන්දියකට ගිහින් බලනකොට ත්‍රිවිල් කීයක තරුණ වයසේ හොඳ ජවය තියෙන කොල්ලෝ ඉන්නවද කියලා අතනටලා කයිය ගහගෙන ඔය කීයක් හරි හම්බෙන එකක් මේ කරගෙන එතන වෙනම සමාජයක් හදාගෙන ඉන්නවා හැබැයි කවදාවත් ඔබට මෙතනින් ගොඩ වෙන්න පුළුවන් කවදාවත් ගොඩ වෙන්න බෑ මේකෙන් ගොඩ වෙන්න බෑ මේකෙන් ගොඩ වෙනවා නම් මේ තਿੱත්ත කසාය අවුරුදු 4ක් 5ක් බොන්නම ඕන මේ වගේ විෂන් එකක් තියාගන්න මේ වගේ එකක් ඔබ්ජෙක්ටිව් එකක් උරේ තියාගන්න මේ අවුරුදු 4 5 කැප කරන්න ඔබ අවුරුදු මේ 3 4 5 කැප කරොත් ඔබේ අවුරුදු 30ක් 40ක් ඉතාම සුන්දරව ජීවත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර ත්‍රිවිල්ලක් කරන් හන්දියට ගියොත් ඔබේ අවුරුදු 40ක් 50ක් හැමදාම ඔය නරාවලේම ඉන්න පුළුවන් හරි ඒ නිසා මම මේගොල්ලන්ට ඔයගොල්ලන්ට අපහාස කරනවා නෙමෙයි ඒ ත්‍රිවිල් මහත්තුන්ට මම කියන්නේ ඔබට ඔකින් ගොඩ යන්න පුළුවන් දෙයක් ආපහු හිතන්න හිතලා මේ පැතර මම කියන්නේ ඒ නිසා මේ තරුණ තරුණයන්ට විශේෂයෙන්ම කියන්නේ ඔබ අර පාත් එක තෝරගන්න එපා ඔබ මේ පාත් එක තෝරගන්න යන්න කාර්මිකාංශයේ රැකියාවකට යන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න විෂන් එකක් තියාගන්න මම අනිවාර්යෙන් හොඳ රටකට යනවා කියන එක ඒ ඔස්සේ වැඩ කරන්න වැඩ කරොතින් ඔබට අනිවාර්යෙන් මේ වගේ රටකට ඇවිල්ලා ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් ඔබ NVQ qualification එක ගත්තොත් අර මම කිව්ව වගේ access කරන්නේ කොහොමද? ඒක මෙහෙට හරවගන්නේ කොහොමද? සහ ඒ ඔස්සේ මෙතනට මේ වගේ රටකට එන්න කොහොමද? මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තිනවා job offer එකක් ලබා ගන්න විදිහ. ඒකත් ඔබට සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන
මේ ගමන ඉස්සරහට යන්න ඔබටම හදාගන්න පුළුවන්. ඉතින් මම අවසාන වශයෙන් උත් ඉල්ලලා සිටින්නේ අර මහත්මයා වපු මට මේ පණිවිඩයෙන් තමයි අතරම මෙහෙම එකක් කරන්න ඕන කියන එක ට්‍රිගර් වුණේ. ඉතින් ඔහුටත් ස්තුතිවන්ත වෙනවා. මොකද මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියේ නැහැ. මම කරන්න හිටිය අර CV මේ විශේෂයෙන්ම අර job hunting tools ගැන මම ඒක ඊළඟට කරනවා අනිවාර්යයෙන්ම කරනවා. තව මේ වගේ මම පහක් විතර plan කරලා තියෙනවා. ඕගොල්ලෝ වැදගත්ම වෙන දේවල් ටිකක් රටකට එන්න. මේ රට විතරක් නෙවෙයි ඉස්ලාම දරක් නෙවෙයි අනිත් රටකට යනවාත් වැදගත්ම දේවල් ටිකක් මම හල්ලා දෙනවා. විශේෂයෙන්ම student visa වලින් එනවා නම් ඒන්න කොටක් ඔයා හොයන්න ඕන දේවල් ටික ගන්න ඕන තොරතුරු ටික ඒවත් මම හොයලා තියෙනවා. ඉතින් ඒවත් ඒ ගැන මම videos කරනවා. තව video පහක් විතර මම plan කරලා තියෙනවා. මේ මොකද මම මේ හැමතිස්සෙම ඕගොල්ලෝගේ බලන්නේ ප්‍රශ්න මොනවද කියන්නේ. ඒ ප්‍රශ්න නම් ඒ ප්‍රශ්න වල විසඳුම මොනවද කියන්නේ. එහෙනම් නැතුව මොනව හරි වීඩියෝ එකක් දාන නෙවෙයි. මොකද මට මේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අනිත්ේ මම මේවට හරියට මහන්සි වෙලා මේව හදන්නේ මේ දේවල් කරන්නේ ඕගොල්ලන්ට හරියට මේ දෙයක් දෙන්න ඕන හරියට මේ ෆැක්ට් එකක් දෙන්න ඕන නිසා. එහෙනම් නැතුව මොනව හරි ටිකක් මේ ෆෝන් එකක් ඉස්සරහ තියන් කියවන එක නෙවෙයි මගේ මේක. අනිත් තමයි වැරදි උපදේශන දෙන මේ වීඩියෝස් වලින් හරි ප්‍රවේශම් වෙන්න මම දැක්ක එක වීඩියෝ එකක කියනවා මේ සීසනල් වර්ක් ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙ ඕපන් වෙලා තිනවා. ලංකාවට හරි ඔපචුනිටියක් කියලා. කරුණාකරලා ඒවට රැවටෙන්න එපා. මොකද මේ සීසනල් වර්ක් ප්‍රෝග්‍රෑම් සමහරලාට ඕපන් කරන්නේ නිශ්චිත රටවල් කීපෙන්ද. උදාහරණයක් ලෙස සමහර සීසනල් වර්ක් ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ මේ පැසිෆික් ඓලන්ඩ්ස් වලට විතරයි. ඒවට ලංකාවේ රටට ඉල්ලන්න බෑ. ගොඩක් වෙලාවට සීසනල් වර්කර්ස්ලාට විදිහට මෙහෙට එන්නේ යුරෝප් ඒ වගේ රටවල් වලින් කට්ටිය. මොකද ඒගොල්ලෝ මෙහෙට ගන්නෙ ඒගොල්ලෝ දන්නවා සීසන් එක කරුනම යනවා කියන්නේ. අපේ අයට ඒ චාන්ස් එක නැහැ. මොකද මෙහෙ අය આવොත් මෙහෙ ඉන්න බලනවා කියන එක තමයි රටේ ජීවන් තියෙන තත්ත්වයක් එක තියෙන ඉමිග්‍රේෂන් සමාගමකලාට තියෙන ආකල්පය. ඒක නිසා ඒ ඔපචුනිටිස් අපිට හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. සමහරලාට ඔහොම කියලා ඉවරලා ඔයා මම රටේ යවන්නම් මේ සීසනල් වර්ක් එකෙන් ගියාට පස්සේ වාට හේ ඉඳලා PR එකක් ගහ ගන්න පුළුවන් කියලා සල්ලි කඩා ගන්නත් පුළුවන්. රැවටෙන්න එපා. ඒවට ඒ ප්‍රෝග්‍රෑම්ස් දෙන්න. ඊළඟට සමහර ප්‍රෝග්‍රෑම්ස් තියෙන මේක එක රටවල විතරයි මම ඔයාලට පෙන්නන්නම්. සමහර වීසා ප්‍රෝග්‍රෑම්ස් තියෙන වියට්නාමයට විතරයි. සමහර ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ පිලිපීනයට විතරයි. ඒකට ඒවත් සමහරලාට පෙන්නලා මේ අපිට එන්න පුළුවන් කියලා මේගොල්ලෝ රවට්ටන්න පුළුවන්. ඒවට රැවටෙන්න එපා. රයිට්. අවසාන වශයෙන් නැවතත් ඉල්ලීමක් කරන්නේ තරුණ තරුණියන්ට විශේෂයෙන්ම ඔබට මාර්ගයක් හොයාගන්න බැරුව ඉන්නවනම් ඔබ කරන දේ හොයාගන්න බැරුව ඉන්නවනම් කරුණා කරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අද ඉඳලම හොයාගන්න මේ මාර්ග මේ තියෙන ඕන තරම් ඔපචුනිටිස් රට ඇතුලේ මේවට ගිහින් කතා කරන්න ගිහිල්ලා මේ සඳහා යොමු වෙන්න මේ අවුරුදු දෙක තුන හතර සමන් ගෙදර අවුරුදු තුන හතර මේකට ඉන්වෙස්ට් කරන්න ඒ ඉන්වෙස්ට් කරන එකේ ප්‍රතිඵලය ඔබට තව අවුරුදු පහකින් හයකින් ලැබෙයි. අන්න එදාට ඔබ සතු වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් නැවත වාරයක් ලබන්නා වූ සුබම සුබ අලුත් අවුරුද්දට සුබ පතනවා. ඉතින් මේ අවුරුද්ද ඔබේ මේ සිහින සැබෑ කරගන්න හොඳම අවුරුද්දක් වේ කියලා ප්‍රාර්ථනාව සාය බලාපොරොත්තුවත් එක්ක අද අපි නවතිනවා. ඉතින් ඉදිරියේදී ලස්සන ට්‍රැවල් වීඩියෝස් සහ මේ වගේ වැඩ ගන්න කරුණුත් එක්ක නැවත හමු වෙමු. ඔබට ජයම් පමණයි.